සුබර දවසක් වේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරනවා. සේද මාතේ බොහොම වැදගත් දේවල් සම්බන්ධව දවසේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම කැමති නිරෝගීව පැහැපත්ව ජීවිතයක් ගත කරන්න. එහෙමනම් අපට නිරෝගී පැහැපත් භාවය ගැන නයි හර්බ්ස් ගැන තමයි අදවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක අදවසේදී කතා බහට එකතු වෙලා ඉන්න වෙන්දා වගේම ඔබ හැමෝම බොහොම කැමැත්තෙන් ඉන්න ප්‍රවීණ ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජැකී අපොන් සුබ දවසක් කියලා පිළිගන්න. සුබ දවස. ඒ වගේම තමයි මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය එල්.පී. සඳරුවන් මහත්මයාත් අපිත් එක්ක සුබ දවසක් ඔබතුමාට. සුබ දවස. මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමති අපිට ප්‍රශ්නයක් විම කළා තියෙනවා. රුවන්වැල්ලේ අමාදිනි ජයසේකර මම කිසිම බ්ලීචින් ක්ලේම් එකක් ගාලා නැහැ මිස් අවුරුදු 3ක් තිස්සේ. වයිටින් ෆේස් වොෂ් එකක් විතරයි භාවිතා කළේ. කිසිම ගෙඩියක් මුහුණේ තිබුණේ නැහැ. හැබැයි මුහුණේ කටවටා කළු වේගෙන වාගේ එනවා. මුහුණේ සම ගැලවිලා යනවා වගේ වෙනවා. එය බ්ලීච් ආසාදනයක්ද කියලා තමයි අහන්නේ. ඔව් කෙටිම පිළිතුරක් දුන්නොත් ඔව් ඒක බ්ලීචින් ආසාදනයක්. ක්‍රීම් එකක්ම ගන්න ඕනේ නැහැ බ්ලීචින් ආසාදනයක් වෙන්න. වයිට්නින් ෆේස් වොෂ් එකක් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය අඩංගු ෆේස් වොෂ් එකක් භාවිතා කරොත් ඒ ෆේස් වොෂ් එකෙන් රසදිය හයිඩ්‍රොක්විනොන් වගේ දෙයක් ඉක්මනට සෛල ඇතුළට බහිනවා තප්පර 28ක් වෙන කෙටි කාලයක් තුළ. ඉතින් එක දවසක් දෙකක් ගෑවත් ඒක සෛල ඇතුළට බැහැලා ආසාදනයක් ඇති වෙනවා. තියෙන ආසාදනේ වැඩි වෙන්නත් පුළුවන්, අලුතෙන් ආසාදනයක් හට ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. ගොඩක් අය හිතනවා මේ බ්ලීචින් ක්‍රීම් වලින් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් ගෑවොත් විතරයි ආසාදනේ වෙන්නේ කියලා. දැන් ඔබ කියලා තියෙනවා කටවටේ කළු වෙනවා, හම ගැලවෙනවා, මේවා තමයි බ්ලීචින් ආසාදන වල ලක්ෂණ. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. උගලන් තෝරා බේරා ගන්නකොට ප්‍රමිතිය ගැන ඉස්සලාම හිතන්න. ප්‍රමිතිය හිතුවොත් උගලන්ට වරදින්නේ නැහැ. ප්‍රමිතිය කියලා කියන්නේ නිකම්ම ගොඩාක් පොපියුලර් කියන ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ප්‍රමිතිය කියලා කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර් විය යුතුයි ඕනම ආලේපනයක්, උසස් ප්‍රමිතියකින් යුතු ආලේපනයක්. එහෙම නැත්තම් ඔබට ලේසියෙන්ම තෝරා බේරා ගන්න ලේසි එන ආයතනය ගැන හිතලා බැලුවොත් ඒ ආයතනේ විශ්වාසවන්ත ආයතනයක් වෙන්න ඕනේ. කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු දෙයක් වෙළඳපළට දාපු නැති ආයතනයක් වෙන්න ඕනේ. ඒ වගේම කැප්සියුල් වර්ග ගත්තොත් මැංගනීස් සිලිකන් සෝඩියම් වැනි බෙහෙත් වර්ග අඩංගු කැප්සියුල් එකක් හරි ගේන ආයතනයක් නම් ඒ ආයතනය හඳුන්වලා දෙනවා නම් යම්කිසි ආලේපන පෙළක් ඔබ ප්‍රවේශම් විය යුතුයි. මැංගනීස් සිලිකන් සෝඩියම් අංශු මාත්‍රයක්වත් අඩංගු වෙන්න බෑ කැප්සියුල් එකක. ඒ වගේම රසායනික ද්‍රව්‍ය දශමයක්වත් අඩංගු වෙන්න බෑ හොඳ උසස් ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනවල. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ වෛද්‍යතුමාට යොමු වෙලා තිබිනේ. සනිතු ලෝචනා මඩම් පැල්ලින්දල් තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ. මම බ්ලීච් ආසාදන වලට නයුරෝස් ගන්නවා. අත් දෙක හරියට කළුයි. ඒද බ්ලීච් ආසාදනයක්ද මන්දා? ඒ කියන්නේ හිතාගන්න බෑ කියලා තමයි කියන්නේ. නයු හර්බ්ස් බොඩි ලෝෂන් එක දානවා. තවම ඊතරම් ප්‍රතිඵලයක් නැහැ. ඒක නිසා නයු රෝස් සමග නයු ෆයානස් එකට යන්නද කියලා තමයි අහන්නේ. ඔව්, සනිතු ලෝචනා. මම හිතන්නේ ඔබට තියෙන්නේ මේ බ්ලීචින් ආසාදනයක් විය යුතුයි. මොකද අත් දෙක විතරක් කෙනෙක්ගේ කළු වෙන්න බෑ. ඇඟේ අනිත් ඇඟ එහෙම නොවි. ඒක නිසා මම හිතන්නේ ඔය දැනට භාවිතා කරන නයිරෝස් දිගටම භාවිතා කිරීම ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම නයිෆයානස් වලට ටිකක් පහු වෙලා ගියාට කමක් නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. මොකද මූණේ ගෑවම මූණෙන් විතරක් ආසාදන තත්ත්වේ එනවා කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් එහෙම නැහැ. මූණේ ගෑවම පිටේ බෙල්ලේ ඒ වගේම අත් දෙකේත් ඒකේ ප්‍රතිඵල නරක ප්‍රතිඵලය එන්න පුළුවන්. ඒක නිසා බ්ලීචින් ආසාදන අඳුර ගන්න ටිකක් අමාරුයි. අපිට කතා කරලා ඒ අඳුර ගන්න එහෙම නැත්නම් ඇවිල්ලා පෙන්නලා අපිට ඔබට ප්‍රතිකාරයක් ගන්න හැකියාව තියෙනවා. දැනට ගත්ත තීරණය හොඳයි නයිරෝස් දිගටම භාවිතා කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ. හොඳයි, නොබිලේ සම්පරීක්ෂා කරලා දෙන ජැකීපොස් මහත්මිය සෝදානම් ඉන්නේ. ඒ නිසා එතුමියගේ සැලොන් එකකට ගියා නම් ඒ අවස්ථාව ඉටු කරගනිමේ හැකියාව තියෙනවා. අපි දුරකථන අංක මතක් කරන්න. මේ දුරකථන අංක ඔස්සේ හැමතුමක් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 0777-0103-0777-0103-796 කියන දුරකථන අංක ඔස්සේ. එහෙම නැත්නම් ආයුෆාමයන් නියුට්‍රා පුජලික සමාගම මායිලේ ජයලකෙන්න පිටු ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. සුදීරා පොළොනරුවන් ඔබතුමියගේ මේ ප්‍රශ්නේ අහන්නේ. ජැකි මිස්, මම නයු ෆයානස් එක බිබී හිටපු කෙනෙක්. මාස දෙකක් තිස්සේ නයු හර්බ්ස් ආලේපණය ගන්නවා. කොහොමත් නයු හර්බ්ස් වල ප්‍රතිඵල එන්නේ හිමින් නිසා ඉතාම මෑතකදී වෙළඳ පොළට ආව ඇඩ්වාන්ස් කියලා එකක් ඊයේ ගෙන ආවා. අනේ මිස්, ඒකේ තියෙන්නේ නයු ෆයානස් වල තිබෙන ග්ලූටතයන්මයි. ඒක කොපි කරලා මට ගෙදරින් කිව්ව ඇඩ්වාන්ස් එක සඳහන් නොවුනත් ඇඩ්වාන්ස් එක මුලින්ම දීලා තියෙන නයු ෆයානස් කියලා. ඇඩ්වාන්ස් කියලා දීලා තියෙන නයු ෆයානස් කියලා. ඔව්, දැන් ඇඩ්වාන්ස් කියලා අලුතෙන් ආවට ඔබම කියනවා ග්ලූටතයන් ඒකේ තියෙන්නේ කියලා. ග්ලූටතයන් අපි මා හිතන්නේ නයිෆයානස් තුලින් වෙළඳපළට දැම්මේ අවුරුදු දෙකකටත් කලින්. ග්ලූටතයන් විතරක්
අරගෙන එහෙම නැත්නම් ග්ලූටතයින් විතරක් අඩංගු කරලා කැප්සියුල් එකක ඒක ෆෑනස් එකක් ගන්න බෑ. ග්ලූටතයින් එක සංඝටක 29ක් තියෙනවා නයි ෆෑනස් එකේ. පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, වීට් ජර්ම් ඔයිල්, ඒ වගේ ගොඩාක් ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස්, අකාය බෙරි, ඒ වගේ දේවල් එකතු වෙලා තමයි ග්ලූටතයින් එක හැම ඇතුලේ ක්‍රියා කරන්නේ. දැන් ග්ලූටතයින් ගොඩක් ජනප්‍රිය නිසා ඒක නිකම්ම නිකන් අඩංගු කරලා කැප්සියුල් එකක ඒකෙන් ෆෑනස් එකක් වෙනවා කියලා ඇඩ්වාන්ස් තියා මොනවා කිව්වත් එහෙම පැහැපත් වීමක් ඇති වෙන්නේ නැහැ. මතක තියාගන්න මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ තියෙන කැප්සියුල් එකකට ග්ලූටතයින් දැම්මා කියලා ග්ලූටතයින් වලින් පැහැෙන්නේ නැහැ. මොකද අර බෙහෙත් අඩංගු නිසා ඒක වෙන වෙන අතුරු ආබාධ වලට යනවා. ඉතින් ඒ හින්දා ඔයගලන් හොඳට කියවලා බලන්න. ග්ලූටතයින් දැක්කේ ගමන් රැවටෙන්න එපා. කියවලා බැලුවොත් ඔයගලන්ට තේරෙනවා ලංකාවේ නීතියට අනුව මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් තියෙන්න බෑ. අධි මාත්‍රාවල් තියෙන්න බෑ. 0.5 තියෙනවනේ. 0.5 බයොටින් තියෙන්න ඕනේ. ඊට වඩා තියෙනවනේ ඒක අධි මාත්‍රාවල්. විටමින් ඊ තියෙන්න ඕනේ 15.5 මිලිග්‍රෑම් දවසකට ඇඟට යන්න පුළුවන්. නමුත් ඊට වඩා තියෙනවනේ ඒක අධි මාත්‍රාවක්. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න හැම තිස්සෙම හොඳ දේ ගොඩක් අය කොපි කරන්න බලනවා. නමුත් කොපි කරාට ඒක සම කරන්න අමාරුයි. අනුකරණය ඉතාමත්ම ලේසි. නමුත් ඒක හොඳ විදිහකට වෙන්න ඕනේ. දැන් මේක අනුකරණය හොඳ විදිහකට නෙමෙයි වෙලා තියෙන්නේ. නිකම්ම ග්ලූටතයින් පොපියුලර් නිසා, හැමෝම ග්ලූටතයින් වලට ආස නිසා ඒක නිකන් අඩංගු කළා. නමුත් බෙහෙත් අඩංගු කැප්සියුල් එකකට. ඉතින් මොන ඇඩ්වාන්ස් කියලා කිව්වත් ඒක එච්චර හිතර සෞඛ්‍යයට හිතකර නැහැ. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න අපිට දුරකථන ඇමතුමක් දෙන්න ඔයගලගේ අතේ තියෙන කැප්සියුල් එකත් එක්ක අපි හොඳයිද නැද්ද කියලා හරියටම වටහලා දෙන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ඔබ කළා තිබෙන අතුරුගිරි ඉඳලා සහේලි අත්තනායක වෛද්‍යතුමාට පැහැපත් බව නයිව් ෆයානස් එකේ එනවා. ඩොක්ටර් මම කවදාවත් මෙවැනි ෆුඩ් සප්ලිමන්ට් එකක් විශ්වාස කළේ නැහැ. ඇත්තටම මම කිසිම ක්‍රීම් එකක් ආලේප කළේ නැහැ. ඒක ලස්සන වෙන්න, එහෙම නැත්නම් පැහැපත් වෙන්න නයිව් හර්බ්ස් වල ඇලෝ ජෙල් එක වගේම ඇලෝ ෆේස් වොෂ් එක පමණයි ගත්ත කියලා තමයි කියන්නේ. ඔව්, දැන් නයිව් ෆයානස් එක ගන්නවා කියලා තියෙනවානේ. ඔව්. ඔව්, හොඳයි. ඔබගේ හැම නිරෝගිමත් එකක්. ඒක නිසා තමයි ඔබ බාහිර ආලේපණයකින් පමණක් සෑහීමකට පත් උනේ. හැම නිරෝගිමත්කම ගිලිහෙන හේතුවක් තමයි හැමට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් අඩු වීම. ඒක තේරුම් ගන්න ඕනේ අපි මුලින්ම. අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ටික සාමාන්‍ය ආහාරයෙන් අද දවසේ ලැබෙනව මදි අඩුයි. මොකද කන්නේ හදිසි ආහාර වේලක් තමයි කන්නේ. පොඩි කෑම වේලක් කාලා මේ ඉක්මනට යන්න බලන්නේ. ඒක නිසා කාර්යබහුලත්වය නිසා, ඒක නිසා අඩුපාඩු තියෙන දේවල් ටික පෝෂණ කොටස් ටික ලබා ගන්න අපිට නයිව් ෆයානස් එකෙන් පුළුවන්. එන එකේ තියෙන ෆයානස් ඉන්ග්‍රීඩියන්ට්, ඒ කියන්නේ හැම පැහැපත් වෙන, වර්ණවත් වෙන, නිරෝගිමත් වෙන අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ටික මෙහි අඩංගු නිසා අපිට නයිව් ෆයානස් ගන්නට පුළුවන්. ඒ තුලින් ආහාරයෙන් නොලැබෙන පෝෂණ කොටස් ටික ලැබිලා හැම නිරෝගීමත්කම ඉතා ඉක්මනින් ඇවිල්ලා ඒකේ ප්‍රතිඵලයක් විදියට හැම පැහැපත් වීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඔයා කරගෙන අපි ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්න ඔබටත් හැකියාව තියෙන නයිව් හර්බ්ස් එක අත්වල බඳගෙන මේ දුරකථන අංක ඔස්සේ මතුමක් ලබා ගන්න කියලා තමයි ඔබ හැමදාම ආරාධනා කරන්නේ. 0.77 0.73 795 0.77 0.103 196. එහෙම නැත්නම් ආල්ෆා මයින් ඩියුට්‍රා පුජලික සමාගම් මායිලේ ජයලකින් ලිපිනට ගියත් සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව තිබෙනවා. කතා බහ නිමා කරන්න සූදානම්නේ කතා බහට පැමිණීම සම්බන්ධව ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනි ජකේ අපොන්සමාත්මිර අපි බොහොම විශ්වාසවන්ත වෙනවා. ඒ වගේ තමයි මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය එල්.පි. සඳරුවන් මහත්මයාටත් අපි ස්තුතිය පළ කරනවා. ඔව් විශ්වාසවන්ත. අවසියල් දෙනාට ආරාධනා කරන්න දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා.